හොඳයි, මේ පාඩමෙන් අපි බලමු බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්. fit text to path කියන command එකක් තියෙනවා Corel Draw වල. text මේක highlight කරලා නැහැ. මේ මෙතන තියෙන මේ fit text to path කියලා command එක ඔයාලට පේනවද? මම මේ mouse point එක තියන් ඉන්න තැන. ඒකෙන් අපිට පුළුවන් text එකක් අපි මේ වගේ create කරගත්ත object එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ වගේ නිර්මාණය කරගන්න line එකකට line එකක් හරහා line එකක් උඩින් පුළුවන් text එකක් යවන්න. මෙතන මේ lines වලට අපි path කියලා කියන්නේ. ඒකයි command එකේ නුත් අදහස් කරලා තියෙන්නේ fit text to path කියන command එක. අපි බලමු මේ practical එක ඔයාලට මේ sample එක විදිහට දීලා තියෙන මේ practical එකත් එක්ක කොහොමද මේ වගේ practical එකක් නිර්මාණය කරගන්නේ කියලා. එකට භාවිතා කරන command එක තමයි මම අර කලින් පෙන්නුවේ fit text to path කියන command එක. අපි බලමු දැන් මේ පොඩි sticker එකක් වගේ දෙයක් නිර්මාණය කරලා තියෙනවා. මේකේ ප්‍රමාණය අඟල් 5ක් වගේ ප්‍රමාණය sticker එකක් තමයි හදලා තියෙන්නේ. අපි එතකොට මේක හදන්න ආරම්භ කරමු. යන්නේ ellipse tool එකට. circle එකක් අපි නිර්මාණය කරමු. ඔයාලට පහසුයි shift key එක සහ control key එක press කරගෙන මේ ellipse එක නිර්මාණය කරන්න ආරම්භ කරන්න. එතකොට ඔයාලට පේනවා ඉතින් center key ඉදලා තමයි ellipse එක පටන් ගන්නෙ සහ අරයන් සමානව අපි ellipse නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට ellipse එක නිර්මාණය කරගෙන සාමාන්‍ය ප්‍රමාණයකට size කරගමු අපි. අඟල් 5 සහ 5 දීලා තියෙන්නේ දීප අපේ sample එකේ. ඔයාලා කැමති ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඊළඟට දැන් අපි මේ පිටින් තියෙන රවුම නිර්මාණය කරගත්තා. මේ ඇතුලෙන් පේන කුඩා රවුම සකස් කරගන්න කරන්න තියෙන්නේ. දැන් මම මේ අපි නිර්මාණය කරගත්ත circle එක select වෙලා තියෙන්නේ. keyboard එකේ plus mark එක press කරන්න, එකතු කිරීම ලකුණ press කරන්න. එතකොටම ඒක උඩින් තවත් copy එකක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ shift key එකත් එක්ක රවුම කුඩා කරන්න. එතකොට දෙවනියට ලැබිච්ච රවුමේ copy එක මේ විදියට කුඩා වෙලා අපිට මේ හැඩේ නිර්මාණය කර ගන්න පුළුවන්. මේ ලයින් විත් එහෙම අපිට දෙවෙනුව සකස් කර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද text එක මේ විදිහට සකස් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි සකස් කරගමු මේ උඩ තියෙන මේ සහන් මෝටර්ස් කියන එක. ඔයාලට මේ path එකට ගමන් කර ගන්න ඕන text එක ඊට පස්සේ type කර ගන්න. මම මේ text එක මේ විදිහටම type කරන්නම්. කැමති font එක පාවිච්චි කරන්න මම පාවිච්චි කරන්නේ මෙතන Arial font එක. සහන් මෝටර්ස් මේ විදිහට type කරලා එක bold කරනවා නම් bold කරන්න. size එක ගැන මෙහෙමයි. දැන් font එකේ size එක ගැන ගැටලුවක් වෙනවා මේ වගේ දෙයක් හදද්දි ගොඩක් කට්ටියට. ඉතින් size එක අපිට එකපාරටම තීරණය කරන්න අවශ්‍යත් නැහැ. නමුත් දැන් ඔයාලට පේනවා ඇති දැනන් type වෙලා තියෙන ප්‍රමාණය මේකත් එක්ක බැලුවම මදි වගේ පේනවා. ඒක හින්දා මේ වගේ font size එක ලොකු කරගන්න ගැටලුවක් නැහැ. පස්සේ අපිට නැවතත් එක සකස් කරගන්න පුළුවන් අවශ්‍ය විදියට. දැන් ඔන්න මේ text එක අපි type කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි දෙවනියට සකස් කරගත් මේ කුඩා රවුමට මේ text එක ගමන් කරවන්න මේ path එක හරහා. මොකද්ද අපි කරන්නේ? පළමුව මේ text එක select කරගන්න. ඊට පස්සේ shift key එකත් එක්ක මේ දෙවනි කුඩා රවුම select කරගෙන යන්න කලින් කිව්ව command එකට text වල fit text to path. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට text එක අර රවුම උඩින් ගමන් කරා. කියන්නේ path එක උඩින් text එක සකස් වුණා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මම ඉන්නේ දැන් pick tool එකේ. text එක ආරම්භයේම කුඩා මේ වගේ රතු පැහැති කොටු සලකුණක් පේනවා. ඒත් එක්කම බලන්න property bar එක. මේ property bar එකේදී fit text to path command එකට අදාළ අමතර settings අපිට ලැබිලා තියෙනවා. ඒ වයින් අපිට පුළුවන් මේක තවදුරටත් edit කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපිට මේ දීපු sample එකේ මේ text එක මේ රවුමේ වෙනද මේ path එකේ වැදිලා නැහැ. path එකට යම් දුරකින් තියෙන. ඉතින් එතකොට අපිට ඒක සකස් කරගන්න පුළුවන්. මෙතන fit text to path settings වල එනවා. ඔයාලට පේනවා ඇති distance from path. ඒ කියන්නේ path එකේ සිට යම් දුරකින් අපිට මේ text එක සකස් කරගන්න පුළුවන්. ඉතින් මෙතන adjust කරලා බලන්න ඔයාලා. පේනවා ඇති මෙතන ධන අගයක් දක්වා මේක වැඩි කරනකොට text එක path එකෙන් දුරස් වෙනවා. ඉතින් යම් අවස්ථාවකදී ඔයාලට මේක path එකෙන් තුලට ගන්න ඕන නම් බලන්න මෙතන හොඳට මෙතන ඍණ අගයක් දෙනකොට ඍණ අගයක් දෙද්දී path එක තුලට text එක ගමන් කරනවා.
ඉතින් මොකද මේ ප්‍රැක්ටිකල් එකේදී පාත් එකෙන් පිටත ටෙක්ස්ට් එක ගමන් කරාට තමන්ගේ අවශ්‍යතාවය අනුව ටෙක්ස්ට් එක අපිට සකස් කරගන්න පුළුවන් පාත් එක තුලට හෝ ඉන් පිටතට. දැන් මෙතෙන්දී මේ ටෙක්ස්ට් එක අපිට නිවැරදිව සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙතන පහලින් තියෙන මේ ටෙක්ස්ට් කොටස අපි සකස් කරගන්නේ කියලා. මෙතෙන්දී ඔයාලා තව දෙයක් අවධානය යොමු කරන්න. දැන් මේ ටෙක්ස්ට් එක අපිට අවශ්‍ය විදිහට සකස් වෙලා ඉවරයි. මෙතෙන්දී බලන්න නැවතත් අපි මේ විදිහට සිලෙක්ට් කර يعني පික් ටූල් එකකින් සිලෙක්ට් කරාම නැවතත් පික් ටෙක්ස්ට් පාත් සෙටින්ග්ස් අපිට ලැබෙනවා. ලැබිලා අපිට තවදුරටත් අවශ්‍ය නම් නැවතත් එඩිට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාත් දෙකෙන් ගෙනියන්න. මම ඔයාලට කලින් සටහන් කරපු වගේ මෙතන පික් ටූල් එක සිලෙක්ට් වුණාම තියෙන මේ කුඩා මේ ත්‍රිකෝණ කොටස මේ කුඩා ස්කයා එකෙන් මවුස් එක ක්ලික් කරලා මේ විදිහට පාත් එක තුල ඩ්‍රැග් කරන්න පුළුවන්. ඔය වගේ වෙනස්කම් සිදු කරගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේ අවශ්‍ය වෙනස්කම් සිදු කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ රවුම පාවිච්චි කරලා අපිට මේ පහලින් තියෙන ටෙක්ස්ට් කොටසත් සකස් කරගන්න. එතෙන්දී අපි යම් විශේෂ දෙයක් කරගන්න ඕනේ. අපි ඒ සඳහා මේ කුඩා රවුම පාවිච්චි කරනවා නම් අපිට වඩා පහසුයි. දැන් මේ රවුම සහ අපි කලින් සකස් කරගත්ත ටෙක්ස්ට් එක අතර තියෙන මේ සම්බන්ධය අයින් කරගන්න. ඒ කියන්නේ දැන් අපි මේ රවුම සිලෙක්ට් කරගමම මේ ටෙක්ස්ට් එක සහ ඒ කියන්නේ fit text path command එකේ settings load වෙනවා. ඉතින් අපි මේක නිවැරදිව සකස් කරගෙන අවසාන නම් අපිට පුළුවන් අපි මේ fit text path command එක සඳහා පාවිච්චි කර මේ කුඩා රවුම සහ මේ උඩින් අපි සකස් කරගත් ටෙක්ස්ට් එකත් තියෙන සම්බන්ධය අයින් කරගෙන ඒක නැවතත් පාවිච්චි කරන්න පුළුවන් අපිට පහලින් පෙනෙන මේ ටෙක්ස්ට් කොටස සකස් කරගන්න. ඉතින් අපි දෙවනි lesson එකෙන් බලමු කොහොමද අපි ඒ කොටස සකස් කරලා මේ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණ කරගන්නේ කියලා.